රටේ උද්ගතවෙලා තියෙන්නේ බුද්ධිමතුන්ගේ අවශ්‍යතාවය පිළිබිඹු කරන කාලයක්. මේක ඇත්තටම මේ රාජපක්ෂවරුන්ගේවත් එහෙම නැත්නම් තනි දේශපාලනඥයෙකුගේ ප්‍රශ්නයක්. අවුරුදු 71ක් පුරාවටම අපිව පාලනය කරපු මිනිස්සු මේ කාලේ පුරාවටම අපි වංචාවෙන් දූෂණයෙන් බෙලලා අන්තිමේට මේ ගෙනාවු අන්තිම අඩියටම වැඩිලා ඉන්නේ. දැන් අපි අල්ලපු ගෙදරේ කාට 69 ලක්ෂේවත් අල්ලපු ගෙදරේ කාට 103ක් කීකේ ඉන්න කාලයක් නෙවෙයි. මිනිස්සු විදියට එකතු වෙන්න වෙලා තියෙන්නේ. මේ ඉන්න 225ම ඇත්තටම අපිව කෑවා. ලංකාවක් දැන් නැති වෙලා තියෙන්නේ. ඒ වගේම අපෙත් එක්ක හිටිය අපිව ගයිඩ් කරන්න හිටපු හාමුදුරුවරු අද අපෙන් ඈතට ගිහිල්ලා දිනවා. මහානායක හිමිවරු සර්වාගමිකින් මේකට වග කියන්න ඕනේ. ඒ වගේ මේක විතරක් නෙවෙයි දැන් ලංකාවට වෙලා තියෙන්නේ. මේ වෙලාවේ ලංකාවේ ඉන්න සියලුම බුද්ධිමත් ජනතාව අපි උපාධියක් අරගෙන පරිපාලන විභාගෙ ලියලා ගිහිල්ලා එතනින් එළියට ගියපු ඒ මිනිස්සු අග්‍රාමාත්‍ය ලේකම් පරිපාලන ලේකම්ලා කොඳු විඳගෙන දේශපාලනයට යට වෙලා ඉන්නවා. ඒ මිනිස්සු අද හරියට යට වුණ යට වෙන්නේ නැතුව තමන්ගේ තීරණේ හරියට දුන්නා නම් අද මේ රට මෙහෙම වෙන්නේ නැහැ. ඒ වගේම මාධ්‍ය වේදීන් සියලු දෙනාම කොච්චර අද ගෑ ගැහුවත් මනස විකෘති කරලා තියෙන පොඩි මිනිස්සුන්ගේ අද ඒ මිනිස්සුන්ට ජීවිතයක් නැති වෙලා තියෙන්නේ. ඒ මිනිස්සු එහෙට වෙනනවා මෙහෙට වෙනනවා තමන්ගේ මතයක් නැති වෙන්න ජන මාධ්‍ය ජඩ මාධ්‍යයක් කළ තමන්ගේ ජීවිත කාලය පුරාවටම එක එක දේශපාලන පක්ෂවලට ඒ කඩේ යමින් කරපු වින්නයි ලංකාවම දුක් විඳිනවා. ඒ වගේම ලංකාවේ ඉන්න සියලුම විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් කටවාගෙන ඉන්නවා නම් මේක මේ වෙලාව නෙවෙයි. ඒ මිනිස්සු එළියට එන්න ඕන වෙලාව වියතුන්ගේ අවශ්‍යතාවය රටට දිනනවා. මේක තනි මිනිහෙක්ගේ මතින් නැගෙන දෙයක් නෙවෙයි. මේ වෙලාවේ වියතුන් ඉදිරියට ආ යුතුයි. මේක දේශපාලන පක්ෂ වශයෙන් එක එක පුද්ගලයා වශයෙන් බෙදිලා අපි මෙතන ගහමරා ගන්නට ඕනේ නැහැ. අපිට සාමකාමීව කියන්නේ අපිට රටක් දෙන්න, අපිට නැතත් අපිට තේරුම් ගන්න අපි ඉපදිලා අවුරුදු 30ක් ගියා. ඒත් 70ක් ගිය මිනිසුන් තාම තේරෙන්නේ නැහැ. ඉතින් මේ කාලේ විනාශ කරලා දාලා අපිව නැති කරලා තියෙනවා. දැන්වත් මිනිස්සු එළියට එන්න ඕනේ. මේ තියෙන පාදඩ ක්‍රමය වෙනස් කරලා මේ දේශපාලඥයෝ 225 දෙනාම එපා. ඒ පැත්තෙන් පක්ෂෙන් ආවත් විපක්ෂෙන් ආවත් මේ කඩේ කරන්න දෙයක් නැහැ. මේ කඩේ කරේ හොරකම් කරන එක විතරයි අවුරුදු 71ක් පුරාවට. අපි රැවටුණා ඒ අතීතයේ මිනිස්සුන්ට. ඒ හින්දා මම කියන්නේ අපිට බුද්ධිමත් වියත් ජනතාවගේ නැගිටසිදීම අවශ්‍යයි. නැතුව මිනිස්සු මේ ගහ මරා ගන්නවත් පුච්චල වාහන පුච්චල ගේන ඒ යුගයේ අවසන් කරලා අලුත් ජෙනරේෂන් එකක් ඉන්නේ. ඒ ජෙනරේෂන් එක දන්නවා. ඒ වගේම අපේ මිනිසුන්ට මතයක් කවල තියෙනවා. මේ වෙලාව වෙනකොට අපිට ලංකාව විදිහට ගොඩ ගන්න බෑ. අපි තියෙන එකම ක්‍රමය තමයි මේ රට දාලා යන ක්‍රමය කියන එක. ඉතින් මේ මතය වෙනස් කරලා මං හිතන්නේ මේ පෙන්වන්නේ මිනිස්සු නැගිටලා යන්නේ නැතුව මේ තියෙන දේශපාලන වහල් ක්‍රමයම නිදහස් කරලා දෙන්න කියන එක. අපි කියන්නේ මේ වෙලාවේ අපි දන්නවා මේ වෙලාවේ හොඳ බුද්ධිමත් ජනතාවක් ඉදිරියට එන්න පුළුවන් පරිපාලන නිලධාරීන් ඉන්න ඒ මිනිසුන්ට එන්න සිවිල් නිලධාරීන් රැස් වෙන්න කියලා අපි ආරාධනා කරන්නේ. එකතු වෙලා එන්න. ඒ වගේම මේ නිහඬ විරෝධතාවය මෙතනින් එහාටත් ගෙනියන්නට ඕනේ. මේක මතක තියාගන්න.